සිංහල ග්‍රැෆික් ෂෝ එකට එහෙම නැත්නම් ප්‍රවිෂ් ස්ටුඩියෝ YouTube channel එකට. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ ස්ක්‍රීන් රීටචින් ගැන ගොඩක් වැදගත් ටියුටෝරියල් එකක්. ඉතින් ටියුටෝරියල් එක පටන් ගන්න කලින් අවසාන තත්පරයේදී රැඳී ඉන්න වීඩියෝ එකේ මොකද ඒ තරමට මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වේ. හොඳයි එහෙනම් අපි බලමු අද මොකද්ද අපි කරන ටියුටෝරියල් එක. मैंने मे वे फोटो पेन मे फोटो के चर्म रोग हेदलूट निका अप्रसन्न हंगी मत इधी फोटो अभी मैंने मे वे मुझे वेदग फोटो बड़ा पत्कर तमाइ सरल की स्क्रीन रीटचिंग किया फोटोग्राफी पटांगी फोटोशोपलीरगा වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. හොඳයි. ඉතින්ම ඔයාලට කරගන්න තියෙන්නේ ඔයාලගේ Photoshop software එක open කරගන්න. මම පාවිච්චි කරන්නේ Adobe Photoshop 2021. ඒ කියන්නේ මේ වෙන මේ වෙද්දී ආපු latestම version එක. ඉතින් 2022 දී මෙයාලා තව version එකක් release කරනවා. එතකන් අපිට පාවිච්චි කරන්න තියෙන්නේ 2021 software එක. फोटोशॉप सॉफ्टवेयर ओपन बलागा विंडो मेकता मुलिमे विंडो वेलकम टू फोटोशॉप की कलिंग प्रोजेक्ट प्रोजेक्ट अलुतिमा मेतट मेहम इंटरफेस खाली फोटोशॉप वैड कर लाता अलूती मेहम इंडो निवेदी होते मेतन तीन रीड न्यू की बटन है ओपन की बटन है रीड न्यू क्लिक करो पीट मेहमे विंडो का कमती सैज का दीला पीट मेहम गन पुड़वा मम्मी हेम कर ओपन की बटन क्लिक मेहमे क्लिक पास से अट कम फोटो वीडियो अभी फोटोशॉप सॉफ्टवेयर दागा मैं पेन फोटो दागा मिगता अभी रीटचिंग कर फोटो फोटो गिहला डबल क्लिक कराट पास से टिकट पास से अट मैंने मे भी दीट अभी फोटो फोटोशॉप सॉफ्टवेयर मेहमे ओपन तीनवा अभी बलगा मम्मी का टीका मैं सूम ऐकन क्लिक कर सूम ऐकने मैं सूम ऐकने क्लिक करना मेदन मेदेट बटन दिखा बलगा फिट स्क्रीन सह पी स्क्रीन की पी स्क्रीन बटन ने क्लिक करना गांड सूम के बलगा अल्ला पेना के गुड फोटो दूर अड्डर मंगेट करे क्लिक कर अभी फोटोशॉप पास मैंने मे ले क्लिक कर बैकग्राउंड ले मम्मी क्लिक करना कीबोर्ड प्रेस कर कंट्रोल जे की क्लिक पास बलगा मेले गेम तब कुपिया खेल एम नाट शोर्ट की बाबीता खमेली दिया मम्मी लेर डिलेक्ट करना पुलवा मे लेर ट्राई क्लिक कर इसे मैं लोके अरगा लोके डबल क्लिक मे लेके लोके अरगा बोलवा राइट क्लिक कर मैं तीन डुप्लीकेट ले गया बटन क्लिक करना पास मेतट अब नमक दिन मेतन मैं टाइप करना स्क्रीन की टाइप करके दिन
ඒත් අපිට බලා ගන්න පුළුවන් අර විදියටම මේකෙම කොපියක් ඇවිල්ලා තියෙන මේ විදියටම ලේයර් කොපියක් ඇවිල්ලා තියෙන අපිට මේ විදියට බලා ගන්න පුළුවන් මේකෙම කොපියක් මෙහෙම බලා ගන්න පුළුවන් හොඳයි ඊට පස්සේ මම මෙතන ඔයාලට මෙතන තමයි අපේ Photoshop tool set එක තියෙන්නේ මේ file edit image layer වගේ අපිට Photoshop tool set එකක් බලා ගන්න පුළුවන් මම එතනින් තෝරගන්නවා image කියන tool image කියන button එක උඩ click කරගන්නවා මම එතනින් තෝරගන්නවා invert කියන button එක උඩ click කරගන්නවා adjustment layer එක උඩට ගිහිල්ලා මෙතන invert කියන button එක උඩ මම මෙහෙම click කරගන්නවා click කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට නිකන් මූණට එක එලියක් ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන අපේ blending මොඩ් එක අපිට කැමති blending mode එකක් තෝරගන්න පුළුවන් මෙතනින් මම ඒක උඩ click කරගන්නවා click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදියෙ window panel එක බලා ගන්න පුළුවන් මම මෙතනින් තෝරගන්න මේ vivid light කියන option එක ඒක තෝරගත්තට පස්සේ අපේ ෆොටෝ එක තනි කරාම මුකුත්ම පේන්නේ නැහැ ඊට පස්සේ මම filter වලට යනවා filter වලට ගිහිල්ලා මම මෙතනින් තෝරගන්නවා අද කියන බලන්න එක අද කියන බටන් එකට ගියාට පස්සේ එතන අපිට සබ් කැටගරි වශයෙන් බලා ගන්න පුළුවන් කස්ටම් හයි පාස් HSB මැක්සිමම් මම අන්න ඒ ගොඩේ හයි පාස් කියන බටන් එක උඩ ක්ලික් කරා ක්ලික් කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ විදියට වින්ඩෝ එකක් ඕපන් වෙනවා මේ වගේ ඉෆෙක්ට් එකක් අපේ ෆොටෝ එකට වැටිලා තියෙනවා මුලින්ම මම මේක පොඩ්ඩක් අඩු කර ගන්නවා මේ විදියට මේ පැත්තට කරාට පස්සේ අපිට මේ බ්ලර් ගතිය ටිකක් නැති වෙලාම යනවා මේක වැඩි කරාට පස්සේ මේ බ්ලර් ගතිය වැඩි වෙනවා මම මේක ටිකක් වැඩි කර ගන්නවා වැඩි කරගෙන මම ඕකේ දෙනවා ඕකේ දුන්නාට පස්සේ මම මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට ලේ මාක්ස් බටන් එක මම මේ ලේ මාක්ස් බටන් එක උඩ එකපාරක් ක්ලික් කරගන්නවා එකපාරක් ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි අර ලේයර් එකට ලේ මාක්ස් එකක් ඇටලා තියෙනවා මම එතන ක්ලික් කරගෙන කන්ට්‍රෝල් එකත් එක්ක i කී එක ප්‍රෙස් කර ගන්නවා ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අර අපි දාපු ඉෆෙක්ට් එක නැති වෙලා තියෙනවා දැන් අපිට මේ ලේ මාක්ස් එක දීලා කන්ට්‍රෝල් එකත් එක්ක i එකත් එක්ක ප්‍රෙස් කරාම වෙන්නේ ඇත්තටම කිව්වොත් අපි කැමති ඒරියා එක අපි අර කලින් දාපු ඉෆෙක්ට් එක තෝරගන්න පුළුවන් ඉතින් මම එහෙම තෝරගන්න වාට එක තේරු නැත්තම් දැන් තේරෙයි මම එක තෝරගන්න මම මෙතන foreground color එක සුදු දා ගන්නවා background color එක කළු දා ගන්නවා අනිවාර්යෙන් බලන්න ඔයාගේ foreground color එක සුදුද background color එක කළුද කියලා ඊට පස්සේ මම brush tool එක තෝරගන්නවා මගේ keyboard එකේ B අකුර click කරලා නැත්නම් ඔයාලට මේ icon එක උඩ click කරලා උනත් brush tool එක තෝරගන්න පුළුවන් brush tool එක තෝරගෙන මම මෙන්න මේ bracket මම මෙන්න මේ bracket key එක ඔබලා මට මේ brush tool එකේ මට ඕන size එක මම මේ වගේ අඩු වැඩි කරගෙන හදා ගන්නවා. හදාගෙන මට ඕන තැන් ටිකේ විතර මම මෙහෙම press කරගෙන යනවා. මට ඕන area එක විතර මම මෙහෙම brush tool එකෙන් select කරගෙන යනවා. මම මේ select කරන area එක තමයි මේ photo එකේ ගොඩම මේ කුරුලෑ වගේ ලප තියෙන area එක තමයි මම මේ විදියට select කරගන්නේ. මං අර බ්ලැකට් කී එක තෝරගෙන මම මගේ ඕන විදියට මගේ බ්‍රෂ් ටූල් එකේ ප්‍රමාණය මේ විදියට අඩු කරගන්නවා මෙන්න මේ විදියට මම මගේ ෆොටෝ එකේ මට ඕන ඒරියා එක විතර මම බ්‍රෂ් ටූල් එක සිලෙක්ට් කරගෙන මම මේ විදියට ඕන ටික විතර සිලෙක්ට් කරගන්න ඒ විදිහට මට ඕන ටික විතර මම මේ විදිහට සිලෙක්ට් කරා. අදිසියවත් ඔයාලට අදාළ නැති ඒරියා එකක් සිලෙක්ට් වුණොත් ඔයාලට මෙතන කලර් දෙක වෙනස් කරගන්න. ඒ කියන්නේ ෆෝග්‍රවුන්ඩ් කලර් එකට කළු දාගන්න. ඊට පස්සේ බ්‍රෂ් ටූල් එක සිලෙක්ට් කරගෙන අදාළ නැති ටික තියනවා නම් අර කලින් වගේම ඒ අදාළ නැති ටික විතර බ්‍රෂ් ටූල් එකේ සිලෙක්ට් කරගන්න. මම මෙන්න මේ විදියට මම
එහෙම අදාළ නැති ටික මේ වුණා. මෙන්න මේ විදියටම එහෙම වුණොත් මම මේ විදියට කරනවා. ඉතින් මගේ එහෙම වෙච්ච නැති නිසා මං ආයි පාට දෙක මාරු කර ගන්නවා. මාරු කරගෙන මං ආයි කලින් විදිය තිබ්බ විදියටම මේ ෆොටෝ එක හදා ගන්නවා. හොඳයි, දැන් මම මේ ෆොටෝ එක ටික zoom out කර ගන්නවා. දැන් මම මේ layer එකේ visibility එක off කර ගන්නවා. off කරාට පස්සේ ඔයාලට පේනවා අපේ කලින් ෆොටෝ එක. මම මේක තා ටික zoom කර ගන්නවා. දැන් ඔයාලට පේනවා අපි edit අපේ මේ effect එක දාපු නිසා ආපු ෆොටෝ එක. කලින් ෆොටෝ එක, දැන් ෆොටෝ එක. අපි යම් තාක් දුරට මේ ෆොටෝ එකේ තියෙන කැලල් ටික අයින් කරගත්තා. 100%ම නේ, 130ක් විතර අපි අපේ වැඩේ සාර්ථකයි. හොඳයි, දැන් අපි යමු ඊළඟ ස්ටෙප් ටිකට. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ වාගේ ෆොටෝ එකේ මැකිච්ච නැති, කියන්නේ ගොඩක් හයිලයිට් වෙලා පේන එක එක කැලල් වගේක් තියෙනවා ෆොටෝ එකේ. ඉතින් දැන් අපිට තියෙන්නේ මේවා ටික අයින් කරගන්න. ඉතින් ඒකට අපිට ෆොටෝෂොප් වල එක ටූල් එකක් තියෙනවා. ඒ ටූල් එක තමයි ස්පොට් හෙලින් බ්‍රෂ් ටූල් එක. ඉතින් ඔයාලට මේ ටූල් එක ඔයා කීබෝඩ් එකේ ජී අකුර ප්‍රෙස් කළා ගන්න පුළුවන්. බොහොම ලේසියි. ඉතින් මේ ටූල් එක අරගන්න මේ ටූල් එක උඩට අපේ මවුස් පොයින්ට් එක තිබ්බට පස්සේ Adobe 2021 version එකේ පේනනවා මේ ටූල් එකෙන් අපිට මොකද්ද කරන්න පුළුවන් වැඩ. ඉතින් ඔයාලට පේනවා අර අපිට ග්‍රවුන්ඩ් එකේ highlight වෙලා තියෙන දේවල් අපිට මේ ටූල් එකෙන් ගොඩක් ලේසියෙන් අයින් කරගන්න පුළුවන්. ඉතින් එහෙම අපි බලමු මේ ටූල් එකේ කොහොමද මේ කුරුලෑ වගේ ඒවා අයින් කරගන්නේ. ඉතින් ඔයාලට ඉස්සෙල්ලම කරන්න තියෙන වැඩ ඒ වැඩේ තමයි අපි මේ කලින් layer දෙක එකට එකතු කරගන්න. ඒ කියන්නේ මේ layer දෙක merge කරගන්න. මේ layer දෙක තනි layer එකක් කරගන්න වෙනවා අපිට. ඉතින් මම මේ විදියට එක layer එකක් උඩ click කරා. අනිත් layer එක උඩ මම control එකක් press කරගෙන මේ විදියට click කරා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ layer දෙක select වෙලා තියෙනවා. මොකද මම මෙහෙම select කරගෙන right click button එක click press කරනවා මාගේ mouse එකෙන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන button එක merge layer කියලා button එක. මම ඒක උඩ එකපාරක් press කරගන්නවා. press කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ මේ layer දෙක තනි layer එකක් බවට පත් වෙනවා. හොඳයි, දැන් අපි මේ කලින් layer දෙක දැන් තනි layer එක. ඒක නිසා දැන් අපිට මේ spotlight tool එකෙන් පහසුවෙන් අපිට මේ වගේ කුරුලෑ වගේ වයින් කරගන්න පුළුවන්. හොඳයි, මම මේ විදියට තන සිලෙක්ට් කරගෙන මම එකපාරක් ක්ලික් කරා. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට පේනවා අර කලින් තිබ්බ කුරුලෑව මේ විදියට ක්ලික් කරගත්තට පස්සේ අයින් වෙලා යනවා. මම අන්න ඒ විදියට මේ ෆොටෝ එකේ අන්න ඒ වගේ තැන් මේ විදියට සිලෙක්ට් කරගෙන අයින් කරගන්න. ඒ තැන් එකපාරක් විතරක් ක්ලික් කරගන්න, නැත්තම් අදාළ නැති තැන් පවා අපිට මේකේ නියම් ෆොටෝ එකෙන් කැත ලුක් එකක් එනවා. මෙහෙම එක පාට ක්ලික් කරගෙන ගියොත් අර පේනවනේ. මම මේක අන්ඩු කරගන්නවා කන්ට්‍රෝල් එකත් එක්ක ඉෂට් බටන් එක ප්‍රෙස් කරලා. අපේ ෆොටෝ එකේ ගොඩක් පේන තැන් කුරුලෑ වගේව අයින් කරගන්න. ඉතින් මම ඒ විදියට මේ ෆොටෝ එකේ ගොඩක්ම highlight වෙලා පේන තැන් ඒ විදියට මම අයින් කරගත්තා. දැන් අපේ වැඩේ 150ක් විතර සාර්ථකයි. තව ටිකක් අපිට මේකේ කැලල් ටික අයින් කරගන්න පුළුවන්. Photoshop software එකේ මම ඒ option ටිකට දැන් යනවා. මම කලින් විදියටම මේකේ control එකත් එක්ක J press කරලා මේකේ duplicate layer එකක්, එහෙම නැත්නම් කොපියක් ගන්නවා. මේ layer කොපියක් ගන්නවා. skin copy කියලා වැටුණා ඒ layer එක. ඊට පස්සේ මම ආ image යනවා. image ගිහින් adjustment ගිහින් අර විදියටම invert කියන button එක උඩ click කරගන්නවා.
ගත්තට පස්සේ අර කලින් විදියටම මේ විදියට අමුතු ලයිට් එකක් වැඩිලා තියෙනවා අපේ ෆොටෝ එකට මම කලින් විදියටම මෙතන බ්ලෙන්ඩින් මොඩ් ali y with light කියන බටන් එක උඩ ප්‍රෙස් කරගෙන ප්‍රෙස් කර ගන්නවා ප්‍රෙස් කරගෙන මම කලින් විදියටම මෙතන ෆිල්ටර් බටන් එක උඩ ක්ලික් කළා මෙතන අද වලට ගිහින් අද වල हाई पास बटन क्लिक करेगा पास यार कलिंदा वैल्यू एक मेनवा दिन कलिंदा वैल्यू एक नवे अभी दाने अडू वैल्यू है मेन मे भी दिया अडू वैल्यू है सिलीट करेगा गोडम ब्ल फोटो अभी ठीक අඩුවෙන් බ්ලර් වෙච්ච ෆොටෝ එකක්. ඒක නිසා මම මෙතන වැලියු එක පොඩක් අඩුවෙන් දා ගන්නවා. දාගෙන මම මෙතන ඕකේ බටන් එක උඩ ප්‍රෙස් කර ගන්නවා. හරි හරි. ප්‍රෙස් කරගෙන මම ආයිත් යනවා ෆිල්ටර්. ෆිල්ටර් බටන් එක ගාවට. ෆිල්ටර් බටන් එකට ගිහින් මම බ්ලර් වල බ්ලර් කියන තැන මවුස් පොයින්ට් එක තියනවා. ඊට පස්සේ මෙතන මෙතන ඊතලේ පස්සේ අපිට වැටෙනවා. मेन मे ब्ल वर्गी ना ब्ल वर्गी वन तोर तोर गेन वाटी मैं मे वैल्यू इकट वगे मम्मी कोटा मे पेट गेना मीना विन से मम्मी मीत पड़ी कोटे ऐकने बला मे विद्यान सिलेक्ट कर अडवेड पेना मैं ब्ल एक वैडिकरण वैडिकरण ब्ल गए एक चर हेट में पेना चर लोकोट पेन देवी मांग एक दशम तुन आगे अगे तीयागे मांग ओके ओके तीयागे मांग आज सुपुर्द पारी मेदना मेदना मार्क्स बटन क्लिक कर क्लिक कर मेदना आप मार्क्स बट मार्क्स क्लिक कर कंट्रोल आई प्रेस करा आई प्रेस करा पास आप यार बैटरी इफेक्ट का आई नैति वे ना आई तरह कालिंग में दिया डम ब्रश टूल का तोड़ा गया ना पंगा माटा वोना टी के बीच रहा माँ ये भी दिया ना सीरियस करा गया ना दिन अब माँ मेकिंग बाला बोर तो इन्हें यार तावा टी का मेकिंग यार उल्लेख का दिया नैति करा गया ना कालीन विधि मेक सिलीट कर सूम अवट कर फिटी स्क्रीन देना पेन अपे वैडे इलाई वे कली फोटो आएगा दंती एने दंती एन इतना हूं फोटो आएगा इतना हूं फोटो आएगा पेन आती हाँ इट पास अपे फोटो आगे गोडा कड़े कर लर दी एट असूखा सार्थ गई दंती एने मेक हेड वेड कर मंग एक करना मैं कालिंग वागे मैं लेयर देख कंट्रोल कंट्रोल की एक प्रेस करके ना मैं लेयर देख सिलेक्ट करना सिलेक्ट करके ना राइट क्लिक कर ला मर्ज लेयर के ना ऑप्शन एक दी ला मैं का तानी लेयर का पीडीएफ करेगा तानी लेयर का पीडीएफ करके ना मंग फिल्ड टूल लेकर आना टूल लेकर गिंग मम्मी तो नहीं तोड़ गाना वहाँ कैमरा रू फिल्ड आ गया ऑप्शन एक ठीक है तोड़ गया तेरे पास से अभी तो बाला गाना पुलवा मैंने मे वगे विंडो है अभी मे अडस्टमेंट अडजस्ट कर अब कैमती भी दिए मे फोटो कला फुलवा थिंक मंग मगे कैम मे दिए मे फोटो कला विनास्करवा वाला फोटो साधारण विन पारी मेके कला विनास्कर फोटो कला बैलेंस कर ඉතින් Adobe Photoshop 2021 version එකේ කලින් camera raw filter option එකට දීපු නැති විදිහේ ගොඩක් effect ටිකක් දීලා තියෙනවා මෙතන curve කියලා effect එකක් දීලා තියෙනවා details ඉතින් මේවා අපිට කලින් බලා ගන්න පුළුවන් වුණේ Adobe Lightroom software එකෙන් විතරයි දැන් අපිට මේවා Photoshop software එකෙන් උත් කර ගන්න පුළුවන් ඉතින් ඒක මේ Adobe 2021 version එකේ ආපු අලුත්ම update එක ඉතින් මම මේකේ බේසික් සෙටින් විතරයි මේක වෙනස් කරගත්තේ ලොකුවට මම අනිත් ඒවා එච්චර කරගන්න ගියේ නෑ මොකද
මේකේ හොඳට ඩිෆෝල්ට් ආපු ෆොටෝ එක හොඳට කලර් බැලන්සින් එකක් තිබ්බ නිසා ඉතින් මම ඕකේ දෙනවා. ඉතින් ඔයාලට මෙතන ඉමේජ් ටූල් එකට ගිහින් අපිට ඔයාලට කැමති විදිහට මේකේ ඇඩ්ජස්ට්මන්ට් ලේයර් එක උඩ ක්ලික් කළා අපිට මේකේ බ්‍රයිට්නස් ගතිය අඩු වැඩි කර ගන්න පුළුවන්. ඉතින් මේක තමයි අපේ ෆයිනල් එඩිට් එක. ඉතින් මෙතනින් ගහා එඩිට් කරන්න දෙයක් නැහැ ඇත්තටම කිව්වොත්. තව තව මේකේ එක එක තව මේකේ රීටජින් කර ගන්න පුළුවන් ඇඩ්වාන්ස් විදිහට. මම ලොකුවට මේකේ රීටජින් ලොකුවට රීටජින් ඉෆෙක්ට් දාන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මීට වැඩිය. ඉතින් ඔයාලට පේනවා ඇති අපේ කලින් ෆොටෝ එක. මේ තියෙන අපේ එඩිට් කරගත්තට පස්සේ තියෙන ෆොටෝ එක. ඉතින් ලොකු වෙනසක් තියෙනවා අපේ කලින් ෆොටෝ එකේ මේ කෙල්ල කැලල් තරුණියා. දැන් අපි එඩිට් එකෙන් පස්සේ මේ කෙල්ලගේ කිසිම කැලලක් නැහැ. නිකලල් විදියට මේ කෙල්ල ඉන්නවා. ඉතින් මොනවද හිතන්නේ මේ වීඩියෝ එක ගැන? මම හිතනවා ඔයාලා දෙයක් ඉගෙන ගත්තයි කියලා. ඉගෙන ගත්ත නම් පළවෙනි තියෙන subscribe button එක උඩ ක්ලික් කරලා bell icon එක ක්ලික් කරගන්න. අපි අලුත්ින් වීඩියෝ එක ආපු ගමන් බලන්න. ඉතින් මේ ටියුටෝරියල් එකේ විදියට ඔයාලා try කරලා බලන්න. මේ ෆොටෝ එක ඔයාලට යට තියෙන description එකෙන් download කරගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ විදියට ඔයාලත් මෙහෙම try කරලා බලන්න. ස්කින් රීටජින් කියන්නේ වර්තමානයේ වෙනකොට හොඳ ෆීල්ඩ් එකක්. Fiverr, freelancing.com වගේ සයිට් වල freelancing සයිට් වල මේක ගොඩක් ජනප්‍රිය ජොබ් එකක් විදියට අපිට මේක හඳුන්වන්න පුළුවන් ස්කින් රීටජින්. එහෙම නැත්නම් මේක ස්ටුඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ෆොටෝග්‍රැෆි කරන කෙනෙක් මේ ස්කින් රීටජින් කියන පැත්ත ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මෙච්චර අපේ වීඩියෝ එක එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.